අසේකගේ කොණ්ඩේ දවසින් දවස ගැලවිලා යනවා. අසේකගේ ජීවිතයේ හොඳම කාලේ තමා මේ. සමල් වෙනුවෙන් ජීවිතේ කැපවෙච්ච අසේකට අවසානට සිද්ධ වුණේ මෙන්න මේ ඉරණම. ඉතින් කුමක් කරන්නද? හිතාගන්න බෑ අසේකට. දැන් දරුවත් මේ දේ හැමදාම දකිනකොට අසේක කොහොමද දරුවට මුහුණ දෙන්නේ කියලා හිතෙනවා. ඉතින් කොහොම වෙතත් යාළුවනේ අසේකගේ ජීවිතේ දැන් ගෙවිලා ඉවරයි. ඉතින් අපි බලමු අවසානෙටවත් අසේකට සතුටක් ලැබෙයිද කියලා. සමල්ගේ ජීවිතේ දැන් හොඳටම අඩපණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සමල්ටත් සිද්ධ වුණේ හොඳ දෙයක් නෙමේ. අපඝාතයක් වගේ රෝද පුටුවකට වෙලා ඉන්නේ කොහොමද? අවසානෙට ඩොක්ටර් මෙයාලගේ ජීවිත ලස්සන කරාවිද? අපි බලමු.